අද දෙරණ සත්‍ය ප්‍රථමයෙන් ප්‍රෞති සංස්කරණය චමින්දු කුමාරගමගේ ප්‍රකාශය අහල්්‍යාසනි විරත්න අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල පාස්කෝ ප්‍රහාරයට සිව්වසරක් ගතවීම නිමිත්තෙන් දිවෙන පුරා සැමරුම් යුක්තියට නොවීම පිළිබඳව අගරතුකුරු හිමිකින් චෝදනා හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහසභා රැස්වීම නීති විරෝධී බව මන්ත්‍රී ජී.එල්. කියයි. රුසියානු ගුවන් හමුදාවේ අත්වරතීමකින් රුසියානු නගරයකටම ප්‍රහාරයක්. දෙදහස් දහනවේ වසරේ පාස්කෝ ඉරුතින මෙරට ස්ථාන කිහිපයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වී අදට සිව්වසරක් ගතවනවා. මීගමුව කොළඹ සහ මඩකලපුව ප්‍රදේශවල කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි තුරක් වෙත ප්‍රහාර එල්ල වූ අතර කොළඹ සුඛෝපභෝගී හෝටල් කිහිපයකද පිපිරීම් සිදු වුණා. එම පිපිරීම්වලින් පුද්ගලින් 269 දෙනෙකු බිය කී අතර 500ක් පමණ පිරිසක් තුවාල ලැබුවා. පාස්කු ප්‍රහාරයට වසර හතරක් ගතවීම නිමිත්තෙන් සැමරුම් උත්සම දේවමිහන් සහ විරෝධතා දිවින පුරා සංවිධානය කර තිබෙනවා. යුක්තිය ලැබෙනතුරු අපවතින් යන තේමාව යටතේ ඊයේ පස්වරුවේ බීගමු කටුවපිටිය ශ්‍රන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකරේ ශ්‍රන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පාගමනක් සංවිධානය කර තිබුණා. අද පෙරවරුවේ එම පිරිස දේවස්ථානයට පැමිණි බවයි අද දිනන වාර්තාකරු පැවසුවේ. අනතුරුව කොච්චිකරේ ශ්‍රන්ත අන්තෝනි දේවස්ථානයේදී සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා. අගරතකරු අතිතුම් මෙල්කම් හාදිලන් රංජිත් හිමිපාණන් සහ වතිකානයේ ශ්‍රී ලංකා තානාපති අතිතුම් බ්‍රයින් උඩයිකුවේ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවය ආරම්භ වී තිබෙනවා. පෙරවරු 8:45 පාස්කු ප්‍රහාරයේ බියගිය පුත්කරින් සීකැන්වීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වුණා. එහිදී අගරතකරු අතිතුම් මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් වඩා පරිපූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස වත්මන් රජින් සහ නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි. අප රජයෙන් හා නීතිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වන නිර්දේශ පමණක් නොව 2019 නොවැම්බර් වනතේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙවනු ලැබූ සාක්ෂි සටහන් සහ විමර්ශන මොනවාදැයි සොයා බලා ඒ තොරතුරුද ඇතුළත්ව වඩා පරිපූර්ණ විමර්ශනයක් වෙත යොමු වන ලෙසයි. එලෙසම 2019 දී පත් වූ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විසින් මාරු කර යවන ලද මෙම විමර්ශනයේ භාරව සිටි CIDA නිලධාරී සොයාගත් කරුණුද මේ නව විමර්ශනයට ඇතුළත් කළ යුතුයයි අපි සිතමු. එහිදී අමුදා බුද්ධි අංශයේ සහ සාරාන් හෂීම්ගේ ත්‍රස්ත කණ්ඩායම අතර පැවති සම්බන්ධතා පිළිබඳ විමර්ශනද සැලකිල්ලට ගත යුතු වේ. හිටපු ජනාධිපති සිරිසේන මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරී ආරක්ෂක අංශයේ සහ බුද්ධි අංශවල මෙන්ම පොලිසිය නිලධාරීන්ද සාරාන් හෂීම්ගේ කණ්ඩායම සහ ඔවුන් සැලසුම් කර ඇති ත්‍රස්ත ප්‍රහාරයන් ගැනද ඉන්දියානු රජය ඔත්තු සේවයේ විසින් ලබා දුන් ඉතරම් වැදගත් තොරතුරු නොවන්නේ යනුවෙන් නිගමනය කිරීම පිටුපස ඇති තොරතුරුද විමර්ශනය කළ යුතුයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තා හෙළිදරව් කරන ලෙසද මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳව කරුණු සොයා බැලූ පොලිස් අධිකාරී සානි අබේසේකර සහ පොලිස් අධිකාරී රවි සෙනවිරත්න යන මහතුන් විසින් පවත්වන ලද පරීක්ෂණවලට සිදු වූයේ කුමක්දැයිද අපි ප්‍රශ්න කර සිටිමු. මේ කාරණා පිළිබඳව සොයා බැලීමේදී ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ ආඩියා නැමැති සහරාන් ශීම්ගේ බිරිඳ ලබා දුන් සාක්ෂියද වැදගත් වේ. මෙම කොමිසමේ වාර්තාවේ එක් වෙලුමක් පමණක් නිදහස් කර සාක්ෂි සටහන් සහිත සෙසු වෙලුම් අපගේ නිල ඉල්ලීම් කිසිවක් ගණනට නොගෙන අපෙන් සංගවා තබාගෙන ඒවා නිදහස් කිරීමට නොහැකි බව රජයේ පවසා සිටින්නේ ඔවුන් තුළ ප්‍රකාශ කරන අවංකකම නොමැති නිසා බව අපි තේරුම්ගෙන ඇත්තේ. මේ වෙලුම් මුදා හැරීම තුළින් ඇතැම් වැදගත් සාක්ෂි ජනගත වනු ඇතැයි බියක් ඔවුන් තුළ ඇති වී තිබීම මෙයට හේතුව ලෙසද අපි දකිමු. තවදුරටත් මේ සාක්ෂි වෙලුම් සංගවා තබා ගැනීම තුළ ඔවුන් ආරක්ෂා කරන්නට මාන බලන්නේ කාවදැයි අපි ජනාධිපතිතුමා ඇතුළු සියලුම බලධාරීන්ගෙන් අසා සිටිමු.
එම සැමරුම් අවස්ථාවට එක්වමින් අදහස් දැක්වූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ප්‍රකාශ කළේ රටේ ආරක්ෂාව සැපීම පාලකයාගේ ප්‍රථම යුතුකම බව බුදුදහමේ අවවාදය වන බවයි. ආගමික ත්‍රස්තවාදය ආගමික අන්තවාදයේ නැමැති වාහනය පදවනු ලැබුවා ආත්මාර්ථකාමී බලකාමී දේශපාලනඥයන් විසින්. ඒ වාහනයෙන් සිදුවුණු අනතුරට වග කියන්න කෙනෙක් නැති තත්ත්වයකට පත් වෙලා රටේ ආරක්ෂාව සැපීම පාලකයාගේ ප්‍රථම යුතුකම බව බුදු දහමේ අවවාදයයි. ඒ ඉටු නොවුණු තැනයි මෙවන් ඛේදවාචකයක් සිදු වෙලා තියෙන්නේ. අපට තේරෙන වෙනෙන සත්‍ය කුමක්ද? මේ තරම් රටක් දූෂණයට පත් කළ, මේ තරම් තමන්ගේ වගකීම ඉටු කිරීමේ අසමත් වුණු පාලකයෝ ඉන්න එකම රට ශ්‍රී ලංකාව. ඒ වගේම මහජන දේපළ ප්‍රසිද්ධියේ වංචනිකව කොල්ල කන නායකයන් ඉන්න එකම රට ශ්‍රී ලංකාව. එපමණකුත් නෙමෙයි, මේ තාදුරට වංචනිකව හැසිරෙන දේශපාලන නායකයන්ට සෙත් පතන ආගමික නායක පිරිසක් ඉන්න ලෝකයේ එකම රටක් ශ්‍රී ලංකාව. මේ සියල්ලම දැක දැක මන්දෝත්සාහීව උදාසීනව සිටින ජනතාවක් ඉන්න එකම රටක් ශ්‍රී ලංකාව. මේ අතර ප්‍රහරින් මියගිය පිරිස සිහි කරමින් සහ විඳිතයන්ට යුක්ති ඉල්ලා කොච්චි කඩේ ශ්‍රාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුව පිටියේ ශ්‍රාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජනපවුරක් නිර්මාණය කිරීමටද කතෝලික සභාව පියවර ගෙන තිබුණා. මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල විඳිතයන්ට යුක්ති ඉල්ලා විරෝධතා සංවිධානය කර තිබුණා. පැලිකුට ප්‍රදේශයේදී අදහස් දක්වමින් ෆිල්ම් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ ප්‍රමාද වී ලැබෙන යුක්තියෙන් පළක් නොමැති බවයි. කාර්යන්තිමාගේ සහ කතෝලික ප්‍රජාවගේ ඉල්ලි සර්ව සාධාරණ කවුන්ට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම අනාගතයේ සාධාරණ ඉෂ්ට කරනවා කියලා අපි පොරොන්දු වෙනවා. දැන් මේ තත්ත්වපාරේ විතරද ලංකාවේ වුණේ? දැන් දළදා මාලිගාවට ප්‍රහාර වුණා. මල්ලතු හාමුදුරුවන්ගත් මේක මෙච්චර ඇදගෙන ගියේ නැහැ. මේක දිගින් දිගටම ඇදගෙන යාම පිළිබඳ මොකද? ඒ එල්ටීටී ත්‍රස්තවාදයයි මේ ත්‍රස්තවාදය අතර විශාල වෙනසක් තියෙනවා. මේක දේශපාලනඥයින්ගේ ආශිර්වාදය සිද්ධ වෙච්ච දෙයක් කියලා අපි විශ්වාස කරනවා. පාලකයෝ දක්ෂ නම් ආරක්ෂක ප්‍රධානී දක්ෂ නම් අනිවාර්යයෙන්ම වහාම කඩිනමින් ආධාරණිෂ්ට වෙන්න ඕනේ. අපි අහලා තියෙන දෙයක් තමයි ප්‍රමාද වී ලැබෙන යුක්තිය ඒක යුක්තිය නෙවෙයි කියලා. යුක්තිය ප්‍රමාද වුණොත් එතන අයුක්තියයි තියෙන්නේ කියලා. මයිටිපාල් සිරිසේන මහත්තයා කියන්නේ ඔහුට වන්දි මුදලක් දෙන්න විතරයි නියම කළේ. ඔහු මේක වන්දි මුදලක් නෙමෙයි, ඔහු හිරේ දාන්න ඕනේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. වන්දි මුදලක් දෙන්න නියම කරපු ඒ තීන්දුව මදි කියලායි මගේ මතය. ඔහුට අනිවාර්ය මීනටත් තදබල දඩුවම් ලැබෙන්න ඕනේ. The big story. ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම හා නිකුත් කිරීම සම්බන්ධයෙන් රජය විසින් නිසි විමර්ශනයක් ක්‍රියාත්මක කළ යුතු බව රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමය පවසනවා. ප්‍රමිතියෙන් තොර ඖෂධයක් හේතුවෙන් ජාතික ආක්ෂි රෝහල් ඇතුළු රෝහල් කිහිපයකදී රෝගීන් කිහිප දෙනෙකුට විෂබීජයක් ශරීරගත වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම සංගමයේ මාධ්‍ය කමිටු සමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව සඳහන් කළා. මෙම සිදුවීම හේතුවෙන් ජාතික ආක්ෂි රෝහලේ අත්‍යවශ්‍ය ශල්‍යකර්ම හැර සිසු සීරු ශල්‍යකර්ම පසුගිය 14 වනදා සිට නතර කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කරන වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා. රෝහල් කීපයක වාර්තා වුණා රෝගීන් කීප දෙනෙක් එන්ඩොප්තල්මයිටිස් කියන රෝගී තත්වයට පත් වෙලා. ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන්නේ විසබීජයක් ශරීරගත වීම නැත්නම් ඇසට බලපෑම හේතු කොටගෙන. මේක ඉතාමත්ම භයානක තත්වයක් බවට හඳුනගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන්ම අපිට වාර්තා වෙන්නේ මේ ඇසට දමන ප්‍රෙඩ්නිසලෝන් වර්ගයේ ඖෂධයක් හේතු කොටගෙන තමයි මේ රෝගීකාරක තත්වය ඇති වෙලා තියෙන්නේ. ඒ හේතුව හින්දා අපිට සිද්ධ වෙලා තියෙනවා ජාතික ආක්ෂි රෝහල පසුගිය 14 වෙනිදා සිට ශල්‍යකර්ම නවතා දමන්න. සැත්කම් තමත්ම ආරක්ෂිතව මේ වෙනකොට කරගෙන යනවා. නමුත් සාමාන්‍ය සැත්කම් සියල්ලම අපිට නවත්තන්න සිද්ධ වෙලා තියෙනවා. මේ තත්ත්වය හරහා අනිකුත් රෝගීන්ට බලපෑමක් වීම වළක්වා ගන්න. අදාළ ඖෂධීය ඖෂධහල්වලින් ඉවත් කිරීමටත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත් බලධාරීන් පීවර ගත යුතු බවයි රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ. සෞඛ්‍ය අමාත්‍යන් සිතාමත්ම කඩිනමින් මේ ඖෂධ තොගය නැවත ගෙන්වා ගත යුතුයි. ඒ සම්බන්ධයෙන් තත්ත්ව පරීක්ෂණයක් කළ යුතුයි. ගෙන්වන ඖෂධවල ප්‍රවෘතිය පිළිබඳව නැවත නැවතත් සලකා බලන්න කියන එක රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලා සිටිනවා. මොකද ඖෂධවල තත්ත්වය බාලවීම සහ මේ හරහා අපේ රටේ රෝගීන්ගේ ජීවිතවලට දැනෙන පාඩුව අපිට තක්සේරු කරන්න බෑ. අපි විශ්වාස කරනවා මේ ප්‍රෙඩ්නිසලෝන් වර්ගයේ ඖෂධය ඉතාමත්ම ඉක්මනින් ෆාමසි වලින් ඉවත් කරන්න. ඒ වගේම ජනතාව ඒ පිළිබඳ දැනුවත් වෙන්න. මෙවැනි ඖෂධ වර්ග ගෙන්වීම සම්බන්ධ එවැනි ඖෂධ නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයේ මම හිතන්නේ නීතිමය කටයුත්තක් ආරම්භ කිරීම ඉතාමත්ම වැදගත්. දිනකට කරන ශල්‍යකර්ම විශාල සංඛ්‍යාවක් අපිට පසුගිය දින කීප ඇතුළතින් කරන්න බැරි වෙලා තියෙනවා. ඒකෙන් වෙන්නේ අපේ රටේ ජනතාවට පාඩුවක්. ඒ හින්දා අපි විශ්වාස කරනවා පුළුවන් තරම් ඉක්මනට ජීවාණු හරණ කටයුතු සිද්ධ කරලා වෙනත් ඖෂධ වර්ග ලබාගෙන ලබන සඳුදා ඉඳලා ජාතික ආක්ෂි රෝහලේ තත්වය සාමාන්‍ය තත්වයට ගෙන එන්න පුළුවන් වෙයි කියලා.
දරුවන්ගේ අනාගතය බිල්ලට කඩමින් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවන්නට එරෙහිව අවශ්‍ය තීරණ ගැනීමට ජනාධිපතිවරයාට අයිතියක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපති වසන්ත හඳපාන්කුඩ මහත්මිය පවසනවා. ඒ පෙන්වා දෙන්නේ නීතිය මගින් හොස්සහනයක් ලබා ගැනීමට දරුවන්ට අවස්ථාව පවතින බවයි. වෘත්තීය සමිතියක් අනවශ්‍ය විදිහට තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා රටේ අනාගතය සමග කේවල් කරනවා නම් ජනාධිපතිවරයාට අයිතිය තියෙනවා එවැනි ප්‍රකාශයක් කරන්න. අපේ ඒ සම්බන්ධයෙන් කිසිසේත් විරෝධයක් නැහැ. ඒක නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරු තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දරුවෝ ප්‍රාණ අපේට අරගෙන කටයුතු කරනවා නම් අපි ඒක පිළිකුලෙන් හෙලා දකිනවා. ඒ වගේම ජනාධිපතිවරයා එවැනි තද තීන්දුවක් ගැනීම ගැන අපි සන්තෝෂ වෙනවා. ඒ වගේම අධ්‍යාපන ඇමතිතුමත් සාකච්ඡා කර කර ඉඳලා වැඩක් නැහැ. කවුරු හරි මේවා වර්ජනය කළා දරුවන්ගේ අනාගතය බිල්ලට දීලා කටයුතු කරනවා නම් ඒක සම්පූර්ණ වැරදි. දරුවන්ට පුළුවන් මේ සම්බන්ධයෙන් උසාවි වලට යන්න, ඒ දෙමව්පියන්ට පුළුවන් මානව හිමිකම් කොමිසම් තියනවා ගිහිල්ලා තමන්ට සාධාරණයක් නීතිය මගින් හෝ ප්‍රාර්ථනා කරන්න. මෙත්‍රෝසස් පිළිසිසුන්ගේ උත්තරපත්‍ර පරීක්ෂාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ලෙස සංවිධාන කීපයක් අද මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් භාර දී තිබෙනවා. නව ජනතා පෙරමුණ සහ ජාතික අයිතීන් සුරකීමේ ජාතික සංවිධානයේ පූජ්‍ය පදනංකර සමිත හිමි මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපේ මානව හිමිකම් කොමසාරිස්තුමාට ලිපියක් භාර දුන්නා. උසස් පෙළ විභාගය ප්‍රතිඵල ප්‍රමාද කරලා මේ දරුවන් ගුරුවරු මේ මර බිල්ලට තියාගෙන ප්‍රාණ අපකරුවන් බවට ගුරුවරු මේ ළමයිව තියාගෙන මේ ප්‍රාණ අපේ මුදවා ගලන්නට ගුරුවරු දෙවිවරුසේ සලකා අපි ගුරුවරුන්ට කියනවා මේ ප්‍රාණ අපෙන් දරුවන්ව නිදහස් කරන්න. රජයත් එක්ක යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක රජයත් එක්ක සාකච්ඡා කරන්න. ඒක රජයෙන් විසඳ ගන්න. හැබැයි මේ වෙලාවේ මේ දරුවන්ව ප්‍රාණ අප කරුවන් බවට පත් කරගත්ත එක තරයේ අපි හෙලා දකිනවා. ඒ නිසා අපි ගුරුවරුන්ට කියනවා මේ වෙලාවේදී ඔබ කුහකත්වයෙන් තුරව මේ කටයුත්තට මැදිහත් වෙන්න. හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහසභා රැස්වීම නීත්‍යානුකූල නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසනවා. ඔහු පවසන්නේ හිතේ ගනු ලබන සීලු තීරණ වළංගු භාවයෙන් තොර තීරණ ලෙස සලකා සුදුසු අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි. නීතිඥවරු මාර්ගෙන් මේ පිළිබඳව මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත දැනුම් දී තිබෙනවා. එට පැවැත්වෙන මහසභාව සඳහා සහභාගී වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විසින් මහාචාර්ය ජීඑල් පීරිස් මහතාට නිලවශ්‍රීන් ආරාධනා කර ලිපියක් යොමු කර තිබුණා. ජීඑල් පීරිස් මහතා එම පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අතර බෙවර විට වෙනම කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වුවද අදාළ තනතුර මේ දක්වාත් ඉවත් කර නැහැ. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදු වූ හානිය සම්බන්ධයෙන් නඩු පැවරීමේ ආණ්ඩුවේ ක්‍රියාවලිය පිළිබඳ සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දළ සලාප්පෙරුම් මහතා පවසනවා. අද පැවති මාධ්‍යමකට එක්වමින් හෝ සඳහන් කළේ නඩු පැවරීම සඳහා තවත් දින කිහිපයක කාලයක් පමණක් ඇති හේයින් මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයාපළන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි. නඩු පැවරීම සඳහා නෛතික අවකාශය වසර දෙකක් තිබුණා. තව දින 28 ඉතුරුලා තියෙනවා. ඒකට මේ දක්වා මීට අදාළ නඩුව ඒ විදේශ නව සමාගමට එරෙහිව පැවරුවේ නැත්තේ ඇයි කාගේ වමනාවට? දෙක, මේ නඩුව පරිසර වේදින් සහ නීති වේදින් සියලු දෙනාම කියද්දී ශ්‍රී ලංකාවේ අධිකරණයක යොමු කරන්න කියලා සිංගප්පූරුවේ මේකන කතා කරන්න කිසිම අයිතියක් හම්බෙන්නේ නැහැ රටේ පුරවැසියන්ට. ඒ නිසා මේ පිළිබඳව අග්‍ර ප්‍රමුඛත්වයේ දීලා මේ සාකච්ඡාව යොමු කරන්න. රුපියල් 30කට අඩු මිලකට බිත්තර අලෙවි කිරීමේ හැකියාව පවතින බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමේ සභාපති ඇන්ටන් නිශාන්ත මහතා පවසනවා. ඒත් පැටව බිහිකර ගැනීම සඳහා නිෂ්පාදකයින් වැඩි ලාභයක් අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ. බිත්තර ව්‍යාපාරයේ මහා පරිමාණ ලාභ උපයන ව්‍යාපාරයක් බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමේ සභාපති ඇන්ටන් නිශාන්ත මහතා ප්‍රකාශ කළා. ඉස්සෙල්ලම මම තමයි ලංකාවේ පටන් ගත්තේ කිලෝ බිත්තර විකුණන්න. දැන් අදට දවස් 15ක් 16ක් වෙනවා කිලෝ ගහන්න බිත්තර තිබුණාද ලංකාවේ? කිලෝ ගහන්න බිත්තර තිබුණාද? දැන් අද ගැහුවා කිලෝ ගහන්න දෙකසට්ටයක්. දැන් මේ කා එක්කද වෛරල් පිළිමහන්නේ? ඉතින් සද්දරව නිකන් ඉන්න තිබුණානේ. දවැන්ත අවදානම් තියෙන රස්සාවක් දවැන්ත ලාභයක් ලැබෙනවා. කිසි ගැටලුවක් නැහැ. ඒක වාක්‍යයෙන් පිළිගන්නවා මම. ඇත්තම කතාව වයම් පලාතේ පොදම සල්ලි දෙන්නේ ඒ අයටනේ. කිසි ගැටලුවක් නැහැ. මමත් මේ බිත්තර ගෙඩියෙන්නේ මෙතෙන්ට අවිලා දෙන්නේ. ඔබතුමාලාද පේනවා ඇතිනේ මගේ තත්ත්වේ. මට පජස් 22යි තිබුණේ. මම බයිනතෝ කියනවා. මට අක්කර ගානක් විතර තියෙනවා. මගේ සේවකයෝ මෙච්චර ගොඩක ප්‍රමාණයක් වැඩ කරනවා. අද දෙරණ විදේශ පුවත්
අත්තරදීමක් හේතුවෙන් රුසියානු ප්‍රහාරක ජෙට්යානයක් විසින් යුක්‍රේන දේශ සීමාවේ ආසන්න පිහිටි තම රටට අයත් නගරයකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. බෙල්ගොරොඩ් නගරයට ඊ රාත්‍රී කාලයේ මේ බෝම්බ ප්‍රහාරය එල්ල විය තිබවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර ඇත්තේ. එහිදී පුත්කලින් දෙදෙනෙකු තුවාල බැති අතර ගොඩනැගිලි රැසකටද හානි සිදුව තිබෙනවා. අද දිනන ප්‍රවෘත්ති සමප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පසු 6ට. අද දිනන පැයේ ප්‍රවෘත්ති ප්‍රකාශය පසු 1ට බලාපොරොත්තු වන්න.